ආයුබෝවන් විශ්වවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කෙරෙන Aboriginal ස්වප්න කතාවයි මේ. ස්වප්න යුගයේ මුල් කාලේ ගඟ තමයි Aboriginal මිනිසාට තිබුණු ලොකුම වස්තුව. මිහි කතේ ජීවනාලිය ලෙසයි ඔවුන් ගඟ සැලකුවේ. ගඟ ගස් අතරින් ගල් මැද්දෙන් පොළව පීරාගෙන හැඩ වෙවි ගලා යන ගමන්ම තමන්ව ස්පර්ශ කරල හැම දෙයක්ම ඒ කියන්නේ සත්තු පැලෑටි වලට එහෙම පණ දුන්නා. ඒ විතරක් නෙමෙයි බොන්න කන්න සෙල්ලම් කරන්න වතුර වගේම කන්න මාළු තරම් ආවා. ඉතින් අද කතාව ප්ලැටිපුස් ගැනයි. ප්ලැටිපුස් හැදුන හැටි අපි අහන්නේ. මේ කතාවට වොරන්ජරි පළාතේ යරා ගඟ සම්බන්ධයි. ඒ පළාතේ හිටියා යෙන් යූ කියලා තරුණයෙක්. එයා දවසක් මැවුම්කාර බියාමිට කන්නලව් කළා එයාට විශේෂ කාය බලයක් දෙන්න කියලා. මේ අඩවියේ දක්ෂම දඩයක්කාරයා මං වුණොත් මේ මුළු වොරන්ජරි කණ්ඩායමටම මං දඩයම් කරලා කන්න දෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ වයස්ගත ගෝත්‍රිකයන්ව ඒගොල්ලන්වත් මං හොඳින් බලා ගන්නවා. අනේ බියාමි, මගේ අතපයට කාටවත් නැති තරමට ශක්තිය දෙන්න. ඉතින් මැවුම්කාර බියාමි හිතුවා මේ තරුණයා තම ගෝත්‍රයට ලැදි බව පේනවා. ඒ නිසා මෙයා ඉල්ලන වරප්‍රසාද දෙන්න ඕනේ කියලා. ඔහොම හිතලා යෙන් යුට ශක්තිමත් බාහු යුගලයක් දුන්නා. යෙන් යු හරීම සතුටින් එදා ඉඳන්ම තම ගෝත්‍රය හොඳින් රැකබලා ගත්තා. හවසට යෙන් යු එනකන් හැමෝම බලන් හිටිය හොඳ දඩ මස් ටිකක් කන්න. මේ විස්තරය අහලා අහල පහල ගෝත්‍රිකයනුත් වොරන්ජරි පළාතට ඇවිත් යෙන් යුගේ හපංකම් බලන් හිටියා. ඉතින් යෙන් යු ආඩම්බරෙන් වේගෙන් දුවන සත්තු පස්සේ එළවලා උන්ව අල්ලලා පෙන්නුවා. ඒ විතරක් නෙමෙයි, පියාමන කුරුල්ලන්ටවත් බැරි වුණා යෙන් යුගෙන් ගැලවෙන්න. යෙන් යු ඒ තරම් දක්ෂයි. ටිකක් කල් යනකොට අවට ගම් පළාත්වල තරුණ ගෑනු ළමයින්ට ආස හිතුණා යෙන් යුගේ සහකාරිය වෙන්න. ඒ බව දැනගත්තම යෙන් යු තව ටිකක් ආඩම්බර වුණා. එයා කැලේට ගිහින් තනියම විනෝද වෙමින් හිටියා මිසක් ගමේ තමන් දඩමස් ගේනකම් බලන් හිටිය කාණ්ඩ ගැන එච්චර සැලකිල්ලක් දැක්වේ නෑ. සමහර දාට නඩේට ආවෙම නෑ. ගෝත්‍රිකයෝ යෙන් යු එනකම් මග බලාගෙන ඉඳලා බඩගින්නෙම නිදාගත්තා. තවත් ටිකක් කල් යනකොට එයා නඩේ ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා තමන්ගේ විනෝදයටම කැප වුණා. එයා කැලේට ගිහින් තනියම දඩමස් පුච්චගෙන කාලා කැලේම නිදාගත්තා. එයා මැවුම්කාර බියාමිට වුණ පොරොන්දුවක් තිබුණනේ එයාට බාහුබලය දුන්නොත් තම ගෝත්‍රය බලාගන්නවා කියලා. ඒ පොරොන්දුව අමතක කරලා දැම්මා. යෙන්යු අන්තිමට තමන් ගැන විතරක් හිතන අහංකාර ආත්මාර්ථ තරුණයෙක් බවට පත් වුණා. එයා දවසක් එයාගේ ගම් පළාතේ, ඒ කියන්නේ වොරන්ජරි වලින් ඈතට යරා ගඟේ පහළට පාරුව පැදගෙන ගියා. ටිකක් දුර යනකොට, ඒ කියන්නේ බැජ ක්‍රීක් හරියේදී යරා ගඟ දෙකට බෙදලා යනවා දැක්කා. ගඟ දෙකට බෙදිලා කොයි පැත්තට යනද මන්දා? එහෙම හිතුවා. එයා තෝරගත්තේ ඒ වුණාට වැරදි පැත්ත. එයා ගඟේ වම් පැත්තට පාරුවේ පැද්දා. වැරදි දුර යන්න හම්බුනේ නැහැ. එකවරටම අහස අඳුරු වෙලා මහා කුණාටුවක් ආවා. යෙන් යු තම ශක්තිමත් බාහුබලයේ යන්තම් පාවිච්චි කරලා බේරගත්තා. ඒ වුණාට විදුලි සැරට මහා වැස්සට ගල්වල පාරුව වැදිලා කුඩු වෙලා ගියා. තරහෙන් හැරෙනකොට යෙන් යු අතරමං වුණා. එවෙලෙම මහුම්කාර බියාමිට කනලව් කළා. අනේ මාව බේරගන්න, මම ගිලිලා මැරෙයි. එතකොටම මහා ගෙරවුමක් එක්ක බියාමි යෙන් යු ඉදිරියේ පෙනී හිටියා. මොකද මේ විලාපේ කියලා තරහෙන් ඇහුවා. මම පාරුව පැදගෙන යනකොට ගඟේ කරුවක් තිබුණා. මං හිතන්නේ මම වැරදි පැත්ත තමයි තෝරගෙන තියෙන්නේ. එතකොටම ආපු මෙන්න මේ කුණාටුව පාරුවත් විනාශ කරලා දැන් මාවත් විනාශ කරන්නයි හදන්නේ. අනේ ඔබතුමාට පින් අයිති වෙයි, මාව බේරගන්න. යෙන් යු අඬා වැටුණා.
බියාමි තරහින් මෙන්න මෙහෙම කිව්වා. මේ අරාගඟ දෙපැත්තට බෙදිලා තියෙනවා වගේම අපේ ජීවිත මගෙත් දෙපැත්තක් තියෙනවා. ගඟේ වගේම ජීවිත මගෙත් අපි හරි පැත්ත තෝර ගැනීම අපට තියෙන වගකීමක්. ආත්මార్థකාමීව තමන් කැමති දේ විතරක් කිරීම අපවට ඉන්න අයට කරන අසාධාරණයක්. එහෙම නැතුව අපි වටේ ඉන්න අය ගැන හොඳට කරුණාවෙන් ඒ අයටත් උදව් කරනකොට තමයි අපිට අනතිමානී ගුණගරුක පුරවැසියන් බවට පත් වෙන්න පුළුවන්. අන්න එතකොට හැමෝගෙම ආදරේ ඒ වගේම ආශිර්වාදේ අපට ලැබෙනවා. මතක තියාගන්න මේ ලෝකෙට මම දායාද කළ හැම සතෙක්ම එක වගේම වටිනවා. ඊළඟට මැයිම් කර්බියාමි මහා සද්දකින් කකුල පොළවේ ගැහුවා. එතකොටම මොකද දන්නවද උනේ? අර හොඳ කඩවසම් යෙන්නු එකවරටම මහා කැත සතෙක් බවට පත් වුණා. අනේ මට සමාවෙන්න, මේ තරම් දඬුවම් කරන්න එපා මට කියලා යෙන්නු අඬා වැටුණා. බියාමි කිව්වා, දැන් ඔයා ප්ලැටිපුස් කෙනෙක්. ඔයාගේ සිරුරේ ඉස්සරහ පැත්තයි පිටිපස්ස පැත්තයි වෙන් කරලා අඳුරගන්න කාටවත් බෑ. හරියටම ඔයාටත් හොඳ නරක වෙන් කරලා අඳුරගන්න බැරි වුණා වගේ. දන්නවද? එදා ඉඳලා යෙන්යු, ඒ කියන්නේ ප්ලැටිපුස්, කාටවත් නොපෙනෙන්න ගඟේ බෙනයක් හදාගෙන අන්න ඒකට වෙලා හිටියා. තාමත් එහෙමයි. ඔන්න ඉතින් අගදත් මගේ කතාව කිව්වා. අයිබෝවන්.